ආතරය කරනකොට ආතරය කරන අය නිසා ඔබ ගොඩක් කැපකිරීම් කරලා ඇති. අකමැති දේවල් වලට පවා කැමැතුණු අවස්ථාවන් තියෙන්න ඇති. ඒ අයට ඕන ඕනි විදිහට වෙනස් වුණු තැන් තියෙන්න ඇති. ඔබ කැමති දේවල් පවා අතහැරපු අවස්ථාවන් තියෙන්න ඇති. ඉවසීමේ සීමාව පැනලත් ඒත් පාඩුවේ ඉවසගෙන හිටපු තැන් තියෙන්න ඇති. ජීවිතයේදී ඔබට ඔබ කැමති විදිහට ජීවත් වෙන්න බැරි වුණු තැන් ගොඩක් තියෙන්න ඇති. හැබැයි එහෙව් කැපකිරීම් කරලත් තවත් කෙනෙක් වෙනුවෙන් චෝදනා ලබන මිනිස්සුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔබ හිතන්නේ එහෙම මිනිස්සු හරිම දුර්වලයි කියලාද? ඒ මිනිස්සුන්ට තියෙන හරිම දුර්වල මානසිකත්වයක් කියලාද ඔබ හිතන්නේ? නැහැ. ඒ අය තමයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම මිනිස්සු. ඒ ඔවුන්ට පුදුමාකාර ඉවසීමේ ගුණයක් ඔවුන් සතුව තියෙන නිසායි. ඒ වගේ අය බලාපොරොත්තු විරහිතව කැපකිරීම් කරලා ලැබෙන ප්‍රතිඵලය මොකක් වුණත් ඒ දේ දරා ගන්නවා. ඇයි ඔබ තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්නේ? අනෙක් අතට ඔබටත් ඒ වගේම කැපකිරීමක් බලාපොරොත්තු වෙන්ද? ඉතින් ඔබේ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙයිද කියලා ඔබට නිකමට හරි හිතලා තියෙනවද? එහෙම ලැබුණොත් ඔබ සතුටු වෙනවා වගේම ඒ විදිහට ලැබුණේ නැත්තම් ඔබට වෙන දේ ගැනත් ඔබ අවබෝධයෙන්ද බලාපොරොත්තු තියාගන්නේ? කැපකිරීම් කරන්න. හැබැයි මතක තියාගන්න, ඔබට ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නත් පුළුවන්, ඒ හා සමානවම ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නත් පුළුවන්. ඔබ අහලා තියෙනව නේද? තමන් තමන්ට ආදරය කරන්නේ නැතුව තමන්ට වෙන කෙනෙක්ට ආදරය කරන්න බෑ කියලා කතාවක්. ඒ හා සමානවම තමන්ට තමන් වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැරි නම් වෙන කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්නත් පොඩ්ඩක් අමාරුයි. ඔබට පුළුවන් නම් කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු නොවි කැපකිරීමක් තමන්ගේ සීමාව තුල ඉඳලා කරන්න ඔබට ලැබෙන්න ඕනි කියලා ඔබ හිතන කීර්තිය, ප්‍රශංසාව, වර්ණනාව ලැබුණත් නොලැබුණත් ඒ හා සමානවම කලකිරීමක්, දුකක්, වේදනාවක්, චෝදනා ආදී ලැබුණත් නොලැබුණත් ඔබට එවැනි අවස්ථා පහසුවෙන් හසුරගන්න පුළුවන් වෙනවා. ඔබ ජීවිතේ දිනන්න ඕනේ කැපකිරීම් කරපු, දුක් විඳපු, අනිත් අය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කරපු මනුස්සයෙක් විදිහට නෙවෙයි. ඔබව අතෑරපු, ප්‍රතික්ෂේප කරපු, ඔබව පහත් කරපු අයට දවසක ඔබව නැති කරගත් එක ගැන පසුතැවෙන වෙන තරමටම දියුණු වෙලයි. මතක තියාගන්න. අදට අපි ගිහිල්ලා එන්න. ඔබට ජය වේවා.